අපි දන්නවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත කියන ලෝකයේ කිසිදු ශිෂ්ට සම්පන්න සමාජයක් ශිෂ්ට සම්පන්න රටක් ශිෂ්ට සම්පන්න රාජ්‍ය නායකයෙක් ජනතාවක් පිළිගන්නේ නැති ඒ පනත හරහා අන්තරේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ භික්ෂු අන්තරේ කැඳවුම් කරු ගල්ලව සිරිදම්ම හාමුදුරුවොත් දින 90ක රැඳවුම් නියෝගයට දේ රඳවලා තිනවා ඔවුන් කරපු ත්‍රස්තවාදී වැඩේ තමයි මේ ආණ්ඩුවට 90 විදායක ජනාධිපති කෙනෙක් ගෙදර යවපු මහින්ද රාජපක්ෂල වගේ හොර දූෂිත පාලකයන්ව ගෙදර යවපු ජනතා බලය ගොඩනගපු අරගලයකට සම්බන්ධ වීම ඒ අරගලේ නායකත්ව කාර්යභාරයක් ඉෂ්ට කිරීම අපි කියනවා එහෙනම් වසන්තලා සිරිදම් මහන්දුරෝ විතරක් නෙවෙයි බලන්න ලක්ෂ ගාණක් මේ TID එකට අරන් එන්නේ නෙවෙයි තංගල්ලේ රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනියන්නේ නෙවෙයි තව මධ්‍යස්ථාන ඉස්සරහට හදන්න වෙයි ජනතාව වෙනුවෙන් අරගල කිරීම ත්‍රස්වාදීකමක් නා මේ ත්‍රස් විමර්ශන ඒකකය කියලා කියන්නේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන ජනතාවගේ බදු වලින් මේ බිල්ඩින් වලට කුලිය ගෙවන ත්‍රස්තවාදීන් හදන තැන් තමයි මෙව්වා මේ ත්‍රස්වාදයේ ත්‍රස් විමර්ශන ඒකකය කියලා කියන්නේ ත්‍රස්තවාදීන් හදන දැන් මෙව්වයි විමර්ශනය කරලා තමයි ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්න අදාළ තත්ත්වය හදන්නේ ඒ නිසා මේවා ඇවිල්ලා ත්‍රස්තවාදේ නැති කරන ත්‍රස්තවාදයට අකුල් හැලන දේවල් නෙවෙයි මේ තැන් තමයි ත්‍රස්තවාදීන් හදන්න මෙරටේ තරුණ ප්‍රජාවට පීඩන බරපතල පීඩනයක් ගෙන දෙන්න උතුරේ තරුණයන් දහස් ගණක් අතුරු දහන් කරන්න කටයුතු කරපු තැන් තමයි මේවා ඒ නිසා අපි කියනවා අපිට මේවත් එක කිසිම ගනුදෙනුවක් නැහැ අපි මේගොල්ලන්ගෙන් ඉල්ලීම් කරන්න ආවේ නැහැ අපි මේගොල්ලන්ගෙන් ආයාචනා කරන්න අයදින්න ආවේ නැහැ අපි ආවේ මේක තමයි අපේ ඕඩර් එක රනිල් වික්‍රමසිංහට පුළුවන් නම් PDA එකට අස්සම් කරන්න දින 90ක රැඳවුම් නියෝග අස්සම් කරන්න අපි කියනවා මේ රටේ ජනතාවට පුළුවන් රනිල් වික්‍රමසිංහලා වගේ ගොබ්බ පාලකයන්ව ගෙදර යවන්න ඒ වගේම තමයි වසන්තලා සිරිදම්මලා නිදහස් කරගන්න අරගලේ අපි ජයග්‍රහණයෙන් කෙලවර කරනවා ඒක බොහොම නිශ්චිත කාරණයක් ඒ වගේම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න ලෑස්ති වෙන්න කියලා අපි රනිල් රාජපක්ෂට කියනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවලා තියෙන සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න සූදානම් වෙන්න කියන පණිවිඩය අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවටත් ආණ්ඩු කරන්න බලාගෙන ඉන්න ආණ්ඩු බලය ගන්න බලාගෙන ඉන්න සියලු දෙනාටත් අද දවසේදී දැඩි අවධාරණිතු කියා සිටිනවා।